මම දකින්නේ මේ ප්‍රශ්නයේදී දැන් අනිත් පොලිස් නියෝජ්‍ය අය ඒගොල්ලන්ව අත්අඩංගුවට ගත්තේ විශේෂයෙන්ම ඒගොල්ලෝ නීතියට පිටින් ගිහිල්ලා නොයෙකුත් ආකාරයේ නීති විරෝධී ක්‍රියාදාමයන් කරපු හින්දා තමයි එතුමන්ලාව අත්අඩංගුවට අරගෙන නඩු පවරලා ඒ සමහර අයට අද දඬුවම් ලැබිලා තියෙනවා. නමුත් මේ නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ කාරණය ගත්තොත් එතුමා විශේෂයෙන්ම කතා කරන්නේ ඉන්ෆෝම කෙනෙක් එක. ඉන්ෆෝම කෙනෙක් කියලා කියන්නේ පොලිසියට තොරතුරු ලබා දෙන ඔත්තුකරුවෙක්. ඒ ඔත්තුකරුවෙක් එක්ක කතා කරන සාකච්ඡාවල් තමයි අද එළියට ඇවිල්ලා ඒක හරහා එතුමාව අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔත්තුකරුවෙක් එක්ක මොන විදිහටද කතා කරන්න ඕනේ, ඔත්තුකරුවගේ සේවය කොහොමද ලබා ගන්නෙ කියන එක ගැනත් විග්‍රහයක් කරන්න ඕනේ. මොකද නාලක සිල්වා සාමාන්‍ය නියෝජ්‍යපති පොලිස්පතිවරයෙක් වගේ ඉඳගෙන ඔත්තුකරුවෙක් එක්ක ඉඳගෙන තොරතුරු ලබා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. එතකොට එයා ඔත්තුකරුවෙක්ගෙන් තොරතුරු ලබා ගන්නවා නම් එයා යම් මට්ටමක ඔත්තුකරුවා කියන දේවල් එක්කත් එයා වැඩ කරන්න වෙනවා. ඒ කියන්නේ ඒ අදහස එක්ක ගැළපුණොත් විතරයි ඔත්තුකරුව ඔත්තු දෙන්නේ. එතකොට මේක මොන උපක්‍රමයක් යටතේ එතුමා මේ වගේ කතා කළාද, මොන 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 සංගර්භයක් යටතේ මේ වගේ කතා කළාද, තව තොරතුරු ගන්න එතුමා මේ විදිහට හැසිරුණාද කියන එක මං හිතන්නේ ඉතින් පරීක්ෂණ තුලින් හෙළි වෙන්න පුළුවන්. ඉස්සරහදී බලමු මේක මොකද්ද වෙන්නේ කියලා.